අපි මේ වෙද්දි දන්නවා අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දි අනිවාර්යයෙන්ම ඩේටා තියෙනවා. ඒ වගේම තමයි මේ ඩේටා වල එක එක ටයිප්ස් තියෙනවා. විවිධ ටයිප් වල ඩේටා අපිට හම්බ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඕන නම් මොකක් හරි කාගේ හරි නමක් සේව් කරගන්න. එහෙම නැත්නම් ඩිස්ට්‍රික්ට් එකක් සේව් කරගන්න, සබ්ජෙක්ට් එකක නමක් සේව් කරගන්න. මේ වගේ අවස්ථාවලදී අපිට ටෙක්ස්ට් එක වැඩ කරන්න සිද්ධ වෙනවා. ටෙක්ස්ට් ඩේටාත් එක්ක. ඉතින් ඒවා අපි ප්‍රෝග්‍රෑමින් වලදී මෙතනදී හඳුන්වනවා. ස්ට්‍රින්ග් කියලා අපි හඳුන්වනවා. ඒ වගේම අපිට නම්බර්ස් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. දශම සංඛ්‍යා වෙන්න පුළුවන්, පූර්ණ සංඛ්‍යා වෙන්න පුළුවන්. ඊට පස්සේ බූලියන් වැලියුස් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. ට්‍රූ ෆෝල්ස් එහෙම නැත්නම් එක බිංදුව. ඒ වගේ බූලියන් වැලියුස්. ඉතින් මෙන්න මේ වගේ ඩේටා ටයිප්ස් කීපයක්ම අපිට හම්බෙනවා මේ Python වලදීත්. ඉතින් මේ ඩේටා ටයිප්ස් ගැන තමයි මෙතනදී අපි සම්පූර්ණයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අපිට Python වලදී හම්බෙන බේසික් ඩේටා ටයිප්ස් කීපයක්. ඉතින් මෙතනදී මම හඳුන්වලා තියෙනවා ඩේටා ටයිප් එක. ඒ වගේම තමයි ඒවට අදාළ උදාහරණ examples හඳුන්වලා තියෙනවා. ඉතින් int කියන ඩේටා ටයිප් එක, එහෙම නැත්නම් integer කියන ඩේටා ටයිප් එක ගැන කතා කරොත් එහෙම එතනදී තියෙන පූර්ණ සංඛ්‍යා, ධන පූර්ණ සංඛ්‍යා වෙන්න පුළුවන්, ඍණ පූර්ණ සංඛ්‍යා වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට උදාහරණ 3 5 ඊට පස්සේ 69 ඍණ 43 මෙන්න මේ විදිහට values ටිකක් අපිට ගන්න පුළුවන් integer ඩේටා ටයිප් එකේ values විදිහට. ඊළඟට float එහෙම නැත්නම් දශම සංඛ්‍යා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන්. 3.5, 5.0, ඍණ 6.54 මෙන්න මේ වගේ උදාහරණ අපිට ඒකට ගන්න පුළුවන්. ඊළඟට boolean type එකේ බැලුවොත් එහෙම true false කියලා values දෙකක් තමයි මෙතනදී අපිට හම්බෙන්නේ Python වලදී. ඒ වගේම complex කියන data type එක යටතේ අපි ඔයාලා සමහරක්කට දන්නවා ඉතින් සංකීර්ණ සංඛ්‍යා කියන data type එක යටතේ අපිට මෙන්න මේ විදිහට 7 ධන 3j ඒ වගේ උදාහරණ අපිට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පොඩි මැතමැටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් ඔයාලට මේ ගැන ඩිඩී එකක් ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ 7 කියන්නේ තාත්තික කොටස. එහෙම නැත්නම් රියල් නම්බර් එක. ඊට පස්සේ මේ 3j. එතකොට 3 කියන්නේ ඉමේජිනරි පාර්ට් එක, අතාත්තික කොටස. ඉතින් මෙන්න මේ විදිහට අපිට කම්ප්ලෙක්ස් නම්බර්ස් වලට උදාහරණ කීපයක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටයිප් කීපේම අපිට Python වලදී හම්බ වෙනවා. ඊට පස්සේ string කියන data type එක එතනදී මොකක් හරි text එකක් අපි save කරන්නේ. ඉතින් text එකක් save කරන්න අපිට Python වලදී මේ විදිහට single quotation mark, එහෙම නැත්නම් double quotation mark පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙකම valid, කිසිම අවුලක් නැහැ. ඊළඟට අපිට හම්බ වෙනවා collections. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මේ වෙනකන් අපි කතා කරේ මොකක් හරි එක data එකක්, එක value එකක් save කරගන්න පුළුවන් data type. integer වෙන්න පුළුවන්, float, boolean, ඒ විදිහට. හැබැයි මේ list, ඊට පස්සේ tuple, set, dictionary මෙන්න මේ වගේදී අපිට values කීපයක් එකට සම්බන්ධ කරලා එක variable එකකට assign කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ තියෙන්නේ values list එකක්, data list එකක් තියෙන්නේ. ඒකේ උඩ දශම සංඛ්‍යාවක් තියෙනවා, පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා, ඒකේ text තියෙන්නත් පුළුවන්. මේ වගේ type කීපයක්ම එකට සම්බන්ධ වෙච්ච collection විදිහට තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනදී අපි හඳුන්වන tuple කියලා. ඉතින් list වගේම තමයි. මෙතනදී එක වෙනස තමයි මේ tuple එක immutable. ඒතර මොකක්ද මේ immutable කියන්නේ? උදාහරණයක් විතර ගත්තොත් එහෙනම් මේ list එක තියෙන values තියෙනවනේ, ඒවා අපිට program එක run වෙන අතරතුරේදී වෙනස් කරන්න පුළුවන්. දැන් මෙතන 4 තියෙනවා. ඊළඟට program එක run කරගෙන යද්දී අපිට ඒකට වෙන value එකක් දෙන්න පුළුවන්. 6 කියලා දෙන්න පුළුවන්. මේ විදිහට values වෙනස් කරන්න පුළුවන් ඒකේ තියෙන values. හැබැයි මේ tuple එක තියෙන values අපිට වෙනස් කරන්න බෑ. ඉතින් ඒක තමයි මෙතන තියෙන වෙනස. එතකොට list එකක් අපි මේ විදිහට square bracket දාලා තමයි save කරගන්නේ. එහෙම නැත්නම් create කරගන්නේ. tuple එකක් මේ විදිහට round bracket දාලා තමයි create කරගන්නේ. ඊළඟට තියෙනවා set. set එකක් කියන්නේ සර්වම කුලකයක්. එතකොට මේ විදිහට අපිට සංගල වරහන් දාලා කුලකයක් හඳුන්වන්න පුළුවන්. set එකක් හඳුන්වන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ තියාගන්න පුළුවන් unique values විතරයි. දැන් උදාහරණයක් විදිහට මේ list එක tuple එක අපිට තියාගන්න පුළුවන් එකම value එක කීප වතාවක්. දැන් මෙතන 2 කියන value එක තියෙනවා. තව පාරක් 2 කියන value එකත් මේකට add කරන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. හැබැයි මේ set එකදී unique values විතරයි අපිට තියාගන්න පුළුවන්. එකම value එක නැවත නැවත තියාගන්න බෑ. මේකට add කරන්න බෑ. හරි. ඊට පස්සේ dictionary. ඉතින් dictionary එකක් කියන්නේ අපිට ගොඩාක් වැදගත් වෙන data type එකක්. මේකෙදි key value යුගල තියෙන්නේ. ඒතර මේ name කියන key එක යටතේ value එක විදිහට කමල් කියලා තියෙනවා. age කියන key එක යටතේ value එක විදිහට 20යි කියලා තියෙනවා. ඒතර අතර මෙතනදී data දෙකයි තියෙන්නේ. මේ key value යුගලය, ඊට පස්සේ මේ key value යුගලය. මෙන්න මේ විදිහට තමයි මේ list, tuple, set, dictionary කියන data types වලදී data පාවිච්චි වෙන්නේ. ඉතින් මෙතනදී අපි මේ වීඩියෝ හරහා ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මේ numeric types ගැන විතරයි. integer, float, bool, complex කියන type ගැන විතරයි.
අපි ඊළඟ වීඩියෝ වලදී මේ string ගැන වෙනම කතා කරනවා ඒ වගේම තමයි list tuple set dictionary මෙන්න මේ හතර ගැන වෙන වෙනම වීඩියෝ සරහා කතා කරනවා හරි එහෙනම් අපි මුලින්ම කතා කරමු මේ numeric data types ගැන integer float boolean සහ complex කියන data types ගැන හරි ඉතින් මම මේ විදිහට VS code එකට අවිල්ලා තියෙනවා එතකොට අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ integer කියන data type එක ගැන හරි ඉතින් මෙතනදී අපි සරලව පාවිච්චි කරන්නේ පූර්ණ සංඛ්‍යා එතකොට පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ දශම නැති සංඛ්‍යා දශම ස්ථානයක් මෙතනදී පාවිච්චි වෙන්නේ නැහැ උදාහරණයක් විදිහට ගත්තොත් මම ගන්නවා a 10යි එතකොට a කියන්නේ variable name එක මේ තියෙන්නේ ඒකේ value එක එතකොට මේ value එක integer type එකේ ඒ හින්දා තමයි මේ variable එකත් integer type එකේ වෙන්නේ ඒ වගේම මම තව variable එකක් ගන්නම් b b -25යි එතකොට මේකත් integer value එකක් ඒ කියන්නේ මේ b කියන්නේ integer data type එකේ variable එකක් ඉතින් අපිට ඒක බලන්නත් පුළුවන් මේ විදිහට අපි print function එක ඇතුලේ දුන්නොත් a කියලා දැන් මේක save කරලා run කරොත් අපිට බලා ගන්න පුළුවන් 10යි කියලා ඒ වගේම මම print කරනවා මේ a වල a කියන variable එකේ type එක මම මේ විදිහට දෙන්නම් type කියන function එක ඇතුළට මේ a කියන එක දෙනවා මම මේ විදිහට int කියන function එක ඇතුලේ type කියන function එක ඇතුලේ a කියන එක දෙනවා. දැන් මේක save කරලා run කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් integer data type එක කියලා ඇවිල්ලා තියෙනවා. class int කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී මේ class කියලා ඇවිල්ලා තියෙනවා. ඒ double op concept වලදී අපිට කතා කරන්න පුළුවන් classes ගැන. ඉතින් ඒව ගැන අපි ඉදිරියේදී කතා කරමු. දැනට ඔයාලට දැනගන්න ඕන දේ තමයි integer කියන type එකට තමයි මේ a කියන variable එක වැටෙන්නේ. හරි ඒ වගේම තමයි මේ python වලදී මේකට සීමාවක් නැහැ අපිට ඕන තරම් numbers මේ විදිහට add කරන්න පුළුවන් ඒකේ සීමාවක් නැහැ දැන් c කියන එකට අදාළවත් අපි value එක සහ ඒකේ type එක බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට value එක තියෙනවා මේ විදිහට ඒකේ type එක data type එක තියෙනවා integer කියලා ඒ වගේම අපි මෙතනදී දැනගන්න ඕන අනිත් දේ තමයි මේ type එකේදී මේ python වලදී මෙතනදී fixed size එකක් නැහැ integer type එකට අපිට ඕනම size එක variable එකක් හදා ගන්න පුළුවන්. ඉතින් අපිට ඕන නම් මේ වගේ size එක බලා ගන්න පුළුවන් මේ විදිහට t._size of ඊට පස්සේ underscore 2යි මෙන්න මේ විදිහට call කරන්න පුළුවන් size of කියන function එකට. දැන් මේක run කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් size එක 44යි කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ a කියන variable එකේ size එක බැලුවොත් එහෙම ඊට වඩා අඩු වෙන්න ඕනේ. අපි save කරලා run කරලා බලමු. ඒකෙදි 28යි කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඕනම size එක variable එකක් අපිට හදා ගන්න පුළුවන්. Integer data type එකේ value එකක් අපිට save කරගන්න හැකියාව තියෙනවා. හරි ඊට පස්සේ නම් අපි කතා කරමු float කියන data type එක ගැන. මම මෙතන දෙන්නම් float. හරි. එතකොට මේකේ තියෙන වෙනස්කම තමයි මෙතනදී අපි දශම සංඛ්‍යා පාවිච්චි කරන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 11.5 ඊට පස්සේ b සමානයි 2.4 මෙන්න මේ විදිහට දශම සංඛ්‍යා අපිට පාවිච්චි කරන්න පුළුවන් දැන් මේ වගේ type එක බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් type a මේක save කරලා run කරොත් අපිට බලා ගන්න පුළුවන් float කියලා type එක ඇවිල්ලා තියෙනවා කලින් ආවේ int කියලා දැන් එනවා float කියලා ඒකට හේතුව තමයි දැන් අපි a value එකට a variable එකට assign කරලා තියෙන්නේ float number එකක් දශම සංඛ්‍යාවක් හරි ඊළඟට එහෙනම් අපි කතා කරමු boolean කියන data type එක ගැන මම මේ විදිහට දෙන්නම් bool හරි ඉතින් මෙතනදී python වලදී අපිට හම්බෙන්නේ values දෙකයි මේ boolean data type එක යටතේ true ඒ වගේම false true false උදාහරණයක් විදිහට මම a කියන එක දෙනවා true කියලා මෙන්න මේ විදිහට b කියන එක දෙනවා false කියලා මෙන්න මේ values දෙක විතරයි අපිට boolean type එකේදී හම්බෙන්නේ ඉතින් මෙතනදී අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කැපිටල් T අකුරෙන් පටන් ගන්න ඕනේ අපි සිම්පල් T අකුරෙන් දීලා බලමු මේ විදිහට ඔයාලට පේනවා array එකක් ඇවිල්ලා තියෙනවා not defined කියලා ඒක අනිවාර්යයෙන්ම හින්දා අපි කැපිටල් අකුරකින් පටන් ගන්න ඕනේ ඉතින් ඇත්තටම මේ තියෙන්නේ python විසින් හඳුන්වලා දීලා තියෙන keywords ඉතින් ඒව අපිට වෙනස් කරන්න බෑ ඒව ඒ විදිහටම අපි පාවිච්චි කරන්න ඕන හරි දැන් මේකෙත් ඕන නම් අපි type එක වැළුවොත් මම මුලින්ම මේ විදිහට දෙන්නම් print a කියලා දෙන්නම් ඒ වගේම a a කියන variable එකේ type එක මම මේ විදිහට print කරන්නම් දැන් මේක save කරලා run කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් class bool කියලා ඇවිල්ලා තිනවා boolean data type එකට තමයි a variable එක අයිති වෙන්නේ
හරි ඊට පස්සේ අපිට න්‍යූමරික් ටයිප් වලින් කතා කරන්න තියෙන්නේ කම්ප්ලෙක්ස් කියන ටයිප් එක ගැන විතරයි එහෙම නැත්නම් සංකීර්ණ සංඛ්‍යා ඉතින් අපි කලිනුත් කිව්වා වගේ මේකේ නම්බර්ස් දෙකක් වැලියුස් දෙකක් තියෙන එකක් තමයි තාත්වික කොටස අනිත් එක තමයි අතාත්වික කොටස ඉතින් තාත්වික කොටස අපිට මේ විදිහට හඳුන්වන්න පුළුවන් මොකක් හරි නම් එකක් දෙන්න පුළුවන් ඊට පස්සේ ධන 6යි J මෙන්න මේ J අකුර කියන්නේ ඇත්තටම ප්‍රීඩිෆයින්ඩ් කන්ස්ටන්ට් එකක් කට්ටිය මේ වෙද්දි ඩිෆයින් කරලා තියෙන නියතයක් කන්ස්ටන්ට් එකක්. ඉතින් ඒක අපිට වෙනස් කරන්න බෑ මේ විදිහට J කියලා දෙන්න ඕන. ඒතර මේ තියෙන්නේ අතාත්වික කොටස. මේ 6 කියන්නේ අතාත්වික කොටසට අයිති නම් එක. මේ තියෙන්නේ තාත්වික කොටසට අයිති නම් එක. 5 කියන්නේ තාත්වික කොටස. අපි මේක print කරලා බලමු. මේ A කියන එක අපිට බලා ගන්න පුළුවන් එතකොට මේ විදිහට 5 ධන 6යි J කියලා ඇවිල්ලා තියෙනවා. ඒකේ type එකත් අපි බලමු. දැන් ඒකේ ටයිප් එක බැලුවොත් එහම අපිට බලා ගන්න පුළුවන් කම්ප්ලෙක්ස් කියලා ඇවිල්ලා තියෙනවා සංකීර්ණ සංඛ්‍යාවක් කියලා එයා හඳුනගෙන තියෙනවා අපි දීලා තියෙන වැලියු එකට අනුව එතකොට මේ J කියන එකේ ඇත්තම වැලියු එක ඉතින් ඔයාලට මැතමැටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් දන්නවා ඍණ 1ේ වර්ගමූලය ඉතින් ඍණ 1ේ වර්ගමූලය වෙනුවට තමයි අපි මේ J කියන වැලියු එක දාන්නේ ඉතින් අපිට ඕන නම් මේ විදිහට 6යි J කියලා දාන්නත් පුළුවන් එතකොට එයා දන්නවා මේක කම්ප්ලෙක්ස් නම් එකක් කියලා එතකොට තාත්වික කොටස විදිහට තියෙන බිඳුව मेकअप सेव कल रन कर बेलवेम वाले मे भी कंप्लेक्स की आट हंधुगंड हेकिव तीनवा अरे ये तम मेकट दल अभी क्यूवा कोटास देखा तीनवा रियल पार्ट इमेजिनरी पार्ट तात्विकोटस सह अतात्विकोटस एट विन विनम गंडा पुलवंग उदाहरण भी दिएट दी एक वेरियबल हेदे मम दिना मे भी दिएट प्रिंट करना ए डॉट रियल रियल की तात्विकोटस අපි බලමු මේක මම සේව් කරනවා දැන් රන් කරලා බලමු ආ රියල් කොටස බිඳුවයි කියලා අවිලා තියෙනවා ඒකට හේතුව තමයි අපි ඇත්තටම රියල් නම් එකක් දීලා නැහැ අපි උදාහරණයක් විතර දෙමු මේ විදිහට 7 දන්න කියලා එතකොට රියල් පාර්ට් එක 7 දැන් අපි සේව් කරලා බැලුවොත් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් රියල් එකට 7 කියලා අවිලා තියෙනවා ඊට පස්සේ ඉමේජිනරි පාර්ට් එකත් අපිට ගන්න පුළුවන් මම ඒකත් print කරන්නම් a. img इमेजिनरी पार्ट तम मेन मे विधिया मैं मेकअप सेव कल रन करो अभी इमेजिनरी पार्ट गण पुलवा हाई के हाई दशम बिंदु इतना मेतन दशम संख्या पुलवा हाई दशम पहा तिब्बेम अभी इमेजिनरी पार्ट के हाई दशम पहाकोटवा रियल पार्ट के हत दशम बिंदु की कथा करे कंप्लेक्स नंबर्स इमेजिनरी पार्ट रियल पार्ट मे विद्युत उदाहरण दी मुलिम रियल पार्ट दिनोनी इमेजिनरी पार्ट दिनोन आ रियल पार्ट विधि मम दिना हत की क्षमा वग्द अला इमेजिनरी पार्ट विधि मम दिना मे हाई दशम पहा की हाई दशम पहा अरे देक सेवकल रन करा खलिंग वगेम उत्तर अभी गंड बुड़वा मिन्न मे विधिया तेरूंगा रन तेनो अभी यार दुन वेल्यू दिखा अनु හරි එතකොට ඒ අපි කතා කරේ කම්ප්ලෙක්ස් නම්බර්ස් ගැන. ඉතින් ගොඩක් දුරට ඔයාලට මේ කම්ප්ලෙක්ස් නම්බර්ස් මේ ටියුටෝරියල් සීරීස් එකේදී අය හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා ගොඩක් සයන්ටිෆික් කම්පියුටින් පැත්තේ වැඩ කරනවා නම් ගොඩක් දුරට මේ කම්ප්ලෙක්ස් නම්බර්ස් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. හරි. ඉතින් මේ වීඩියෝ එක හරහා අපි කතා කරේ ඩේටා ටයිප්ස් ගැන. ඩේටා ටයිප්ස් වලින් නියුමරිකල් ටයිප්ස් ගැන විතරයි අපි ගොඩක් දුරට කතා කරේ. ඒකට හේතුව තමයි අර ස්ක්‍රීන් ඊට පස්සේ ලිස්ට්, ටපල් ඊට පස්සේ ඩික්ෂනරි සෙට් එන්නේ ඒ ඩේටා ටයිප්ස් ගැන අපි වෙන වෙනම වීඩියෝ වලින් කතා කරන්න ඕන. ඒකට හේතුව ඒ දේවල් ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ හරහා හොඳ අයිඩියා එකක් ලැබෙන්න ඇති කියලා Python වල ඩේටා ටයිප්ස් ගැන අපි ඉදිරියේදී එහෙනම් බලමු අනිත් ඩේටා ටයිප්ස් එක්කත් වැඩ කරන්නේ කොහොමද කියලා.